ගොඩක් වෙලාවට මම අර සර්පය මෙහෙම මේ සාමාන්‍ය පරිසරයේ ඉන්න සත්තු අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ අර මේ ගොඩක් ගෙවල් වලට එන සත්තු තමයි අල්ලන්නේ. දැන් ඔයා මට අර දිගටම ඇවිටිලි කරපු නිසායි ආවේ. දැන් මේ සත්තු ඇත්තටම මේ මේ පරිසරෙම තමයි ඉන්නේ. අර ඔයාලා දැන් අර ගොවි බිම් නිසා ඔයාලට මේක ප්‍රශ්නයක් නිසා මම මේ ආව මිසක් නැත්තම් කොයිම වෙලාවකත් මේ වගේ සත්තු මං මේ අල්ලන්නේ යන්නේ නැහැ. මොකද මෙයාලා මේක තමයි පරිසරෙම යාලගේ. මේ සතා ඉන්න නිසා ඔයාට මේ ගොවි බිමට ලොකු සේවයක් වෙනවා. ඔව්. ඒ කියන්නේ වාට දැන් මීයෝ ගහන්නේ තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒතන මීයෝන්ව පාලනය කරන්නේ මෙයාලා. දැන් බලන්නකො ඔයාගේ සාමාන්‍ය මේ කොටුව ගත්තාම මේකේ මෙයාට හොඳ පරිසරයක් තියෙනවා ජීවත් වෙන්න පුළුවන්. මේ ඔව් ඒක තමයි අර ඔයා මේ ගොවිතැන් කරන නිසා හරියට මේකෙම තමයි දැන් දවස් දැන් සතියක් වේ එක දිගම සිද්ධ කරනවා. ඔව්. ඉතින් බයයි ඉතින් දරලා පෑවිලා කෑවොත් කෑවොත් කියලා නේද? ඔව්. ගොඩක් වෙලාවට ඔයා මේ කොයි බිම් වලට එනකොට මම මේ පාවිච්චි කරන වගේ බූට් එකක් දාගෙන යනවා. ඔයා උගන්නේ මේකත් ඔව් අනිවාර්යෙන් මේ වගේ තැන් වල වැඩ කරනකොට බූට් එකක් පාවිච්චි කරන්නම ඕනේ. මොකද අපිට කියන්න බෑනේ සතා කොතන ඉන්නවද කියලා. ඒතකොට මේ සතේ පෑගුණොත් අනිවාර්යෙන් දෂ්ට කරනවාමයි. ඔව්. එන්නේ ඒක තමයි. පන්දල් කැපුවා. ඔව් ඔව්. අපත් එනවා උතන එන එක පාට වලට පෑන්. හ්ම් හ්ම්. හරි ඉතින් අයින් කරලා දාමු නේද මොකද කරන්නේ ඔයාලට ප්‍රශ්නයක් නේ ඔව් සර් මේ වගේ සත්තු එහෙම පන්න කන්නේ අර අපි අත්තර දීමකින් මේ සතා දැන් අපි තුමු ඇවිදිනකොට පෑගුණා කියලා ඔව් ඒ වෙනකොට ඒ කියන්නේ මේ පෑගුණොත් විතරමයි මේ සතෙක් බොහෝ වෙලාවට දෂ්ට කරන්නේ නැත්තම් අනිත් හැම වෙලාවකම මගහැරලා යන්න බලන්න මොකද මෙයා කෙනෙක්ට හානි කරනවට වඩා මෙයා මෙයාගේ ජීවිතයට ආදරේ බේරලා යන්න තමයි බලන්නේ ඔව් ඉතින් මෙයා දන්නවා කවුරු හරි මුණ ගැහුණොත් එයාගේ ජීවිතේට තර්ජනයක් තියෙනවා කියලා දැන් බලන්න දැන් ඔයාලන් උනා ඉත අපිට බය දැන් ලං වෙන්නේ. ඔව් ඒක තමයි. දැන් ඒක පැල යන්නෙත් නෑ නේද? නෑ නෑ එයාට පුළුවන් යන්න. එයාට හානියක් වගේ දැනෙනව නම් එයා මගහැරලා යනවා. ආ. ඉතින් දැන් මේ විශාල නාගෙත් තමයි මේ පොඩි කානුවේ ඉන්නේ. දැන් මේ සතා ඇත්තටම මේ පරිසරයේ ඉන්න ඕන සතෙක්. නමුත් මේ ගොවි මහත්මයාට මේ සත්තාගෙන් යම් කිසි හිරියාරයක් වෙන්න පුළුවන් කියන අවධානම නිසා තමයි මේ අයින් කරන්නේ. නැත්තම් මේ සතා මෙයාලට يعني ගොවි මහතුන්ට ලොකු පිටුවහලක් වෙන සතෙක්. ඒකට මෙයා මේ ගොවි බිම් අනිකුත් පරිබෝධකකින්ගෙන් ආරක්ෂා කරනවා. ඉතින් ඒකයි තියෙන වටිනාකම. ඉතින් මෙයාගේ යම් අනතුරක් වෙන්න පුළුවන් නිසා තමයි දැන් මේ වෙලාවේ මෙයාව මෙතනින් අයින් කරන්න ලබන්නේ. මේ වගේ සත්තු මේ ඉතියා කියලා ප්‍රශ්නයක් නෑ. මොකද මෙයාලා පරිසරේ කොටසක් නේ. අපිට අවදානම තියෙන අපි ඇවිදිනකොට යම් හේකින් මෙයාව පෑගුණොත් අපිට දෂ්ට කරන්න පුළුවන්. ඒකෝර ඉතින් අපිට මෙයා උග්‍ර විෂ සර්පයක් නිසා අපිට ඉක්මනට ප්‍රතිකාර කරගන්න වෙනවා. නැත්නම් ඕනම පුද්ගලෙක් මරණයටපත් වෙන්න පුළුවන්. දැන් සමහර විට මේ ගොවි මහත්මයා මේකේ වදා කරනකොට තනියෙන් හම්බෙලා අනපේක්ෂිත විදිහට මෙයාගේ දෂ්ටනයක් වුණොත් ඒකෝර මෙයා ඇවිල්ලා ඉන්නේ තනියම. කාටවත් කතා කරන්න විදිහකුත් නැහැ. මෙයාට නිවසට යන්න ඉස්සරලා
ජීවිතයට යම් අනුසුරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ සතාව මම මේ ස්ථානයේ ඉවත් කරන ලබන්නේ. ඉතින් මේ විදිහට අල්ලනු ලබන සර්පයෝ ඉතාම සුරක්ෂිතව මා ළඟ තබාගෙන විපත් ජාතික වනෝද්‍යානයට ගිහිල්ලා නැවත මෙයාලට නිදහස ලබා දෙනවා. එතකොට ඒ වනෝද්‍යානය තුල මෙයාලට ඕන තරම් ආහාර තියෙනවා සහ නිදහස් පරිසරය තියෙනවා. කොහොම සතුටින් ජීවිතාව ගෙනියන්නේ. අපි නම් මෙයා අරගෙන යනවා.